අද රුපියල එකසිය ඩොලරයට සාපේක්ෂව රුපියල 174ට බැහැලා තියෙනවා. මුදලේ වටිනාකම බහිනකොට එන්න එන්නම බඩු මිල වැඩි වෙනවා. අපි ගෙවන්න ඕනේ ණය ප්‍රමාණය වැඩි වෙනවා. දැන් මේ වර්තමාන ආණ්ඩුව ජනතාව මත බදු පිට බදු පටවල, ජනතාව මත බර පටවල, ණය බර පටවල, අනිත් පැත්තට බඩු මිල වැඩි කරලා ජනතා පීඩක ආණ්ඩුවක් බවට පත් වෙලා, මේ ජන පීඩක ආණ්ඩුවට එරෙහිව තමයි අද මේ ජනතාව එකතු වෙලා තියෙන්නේ. අපේ විරෝධය තියෙන්නේ මේ ආණ්ඩුවේ මේ වැරදි ආර්ථික ප්‍රතිපත්තියට එරෙහිව. මේ ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කළා, නව ආර්ථික ප්‍රතිපත්තියක් රට තුළ ක්‍රියාත්මක කළ යුතුයි. අන්න ඒ දක්වා කරන සටනේ ආරම්භය තමයි අද අපි මේ කොළඹින් පටන් ගන්නෙ. පුංචි බොරැල්ල ඉඳලා කොළඹ කොටුව දක්වා මේ විරෝධතා පෙළපාලිය ගමන් කරනවා. ඒ විරෝධතාවේ හරහා මහා දැවැන්ත ජනතා විරෝධයේ හමුවේ මේ ආණ්ඩුව මේ ආර්ථික ප්‍රතිපත්ති හකුල ගන්න තැනට අපි මේ අරගලේ දිගින් දිගටම ඉස්සරහට කරගෙන යනවා. ජනතාව අද මේ ආණ්ඩුව කෙරේ කලකිරලා තියෙන, මේ ආණ්ඩුව එපා වෙලා තියෙන, ඒ ජනතාව හෙට එක්රැස් වෙනවා, සංවිධානය වෙනවා, මේ ආණ්ඩුව ගෙදර යන තෙක් මේ සටන අපි ඉදිරියට ගෙනියනවා. පැහැදිලිවම ජනතාවාදී ආණ්ඩුවක් පිහිටවනවා. රට හදන, රට රකින අලුත් ආණ්ඩුවක් පිහිටවන්න මේ අරගලය අද අපි මෙතනින් ආරම්භ කරනවා. ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් මේ රටේ විද්වතුන්ගේ, ඒ වගේම කලාකරුවන්ගේ, මේ රටේ බුද්ධිමතුන්ගේ පෙරමුණකින් ගොඩනැගෙන පුළුල් සංධානයකින් නව ආණ්ඩුවක් පිහිටවන්න අපි දිගටම ඉදිරියට යනවා. අවුරුදු 70ක් කොළපාට ආණ්ඩු තිබ්බා, නිල්පාට ආණ්ඩු තිබ්බා, දෙගොල්ලන්ගේම ආණ්ඩු තිබ්බා. හැබැයි රට හදන්න බැරි වුණා. රට කෑවා, රට විනාශ කරා. මේක වෙනස් කරන්න නව ආණ්ඩුවක් ඕනි. ඒ නව ආණ්ඩුව ගොඩනැගීම සඳහා අලුත් පියවරක් තියන්න අපි මේ අරගල ඉස්සරහට ගෙනියන්නේ. රාජපක්ෂ පාලනේ තමයි මේ රටේ නායකන්ද වේගයෙන් වැඩි කරේ. ඒ වගේම හොරකම, දූෂණය, වංචාව, නාස්තිය නැති ඇති කරේ රාජපක්ෂ පාලනේ. ඒ හොරකමින්, දූෂණයෙන්, වංචාවෙන් තමයි මේ ආර්ථිකය තවත් පියවර ගන්නාවකින් කඩාවැටුනේ. ඒ නිසා රාජපක්ෂ හොර කණ්ඩායමට නැවත බලයට එන්න බැහැ. ඉතින් ඔවුන් මේ කඩාවැටීමට වග කියන්න ඕනි. ඔවුනුත් වග කියන්න ඕනි. වත්මන් UNP මෛත්‍රී හවුල් ආණ්ඩුවත් වග කියන්න ඕනි. මේ දෙගොල්ලම එකතු වෙලා තමයි රටේ ආර්ථිකය මේ තත්ත්වයට පත් කරේ. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ නෙමෙයි, ඔවුන් තමයි මේ රටේ මේ දැවැන්ත ආර්ථික අර්බුදයට වග කියවන්න ඕනේ ප්‍රධාන පාර්ශවකරුවන්. ජනබලය කියන්නේ ඔවුන් පෙන්වුවේ ඇත්තටම නාඩගමක්, විගඩමක්, එකතරා ආකාරයක විහිළුවක්. ජනතාවගේ තිබිච්ච සැබෑ ජනතා විරෝධය නාඩගමක් බවට පත් කරා. ජනතා විමුක්ති පෙරමුණ එහෙම නෙමෙයි. අද බලාගන්න පුළුවන් මුළු රටේම ජනතාවට ජනතා විමුක්ති පෙරමුණේ විරෝධයයි ඔවුන්ගේ බොරු විරෝධයයි වෙනස මොකද්ද කියලා. මේක සැබෑ ජනතා විරෝධය.